සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් දේශයක අභිමානීය රැගිනේන කලම්බු ටෙලිවිෂන් මෙත්සදහම් විකාශයේ සැම හිතසුව පිණිස විසිරුවා හරින මෙත් සදහම් දේශනා උතරීතුරු වටිනා වූ සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් ධර්මානුශාසනාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ පුරා හෝරාවක කාලයක් තුරාවටම උතුම් සද්ධර්ම ශ්‍රවණී හැසිරෙන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරමින් උතුම් මෙත් සදහම් දේශනා පවත්වනු ලබන ගෞරවනීය ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේන පුරශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අතිගෞරවනීය ගරිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව සාදුන දින් පාදහවි වන්දනින් පිළිගනිමු සාදු 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 උතුම් මෙත් සදහම් දේශනාවේ පින්වර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුත්කලික සමාගමේ සදහවත් පිරිස විසින් විශේෂයෙන්ම අරමුණු විදිහට සටහන් කර තිබෙන්නේ අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුත්කලික සමාගමේ දායකත්වයෙන් පවත්වනු ලබන සංසාර පිය සටහන් ප්‍රජා සත්කාර වැඩසටහන හතරවන වරටත් ශාසනික අභිවෘද්ධිය උදෙසා ධර්ම ප්‍රචාරණය කිරීම සහ තරුණ තරුණියන් ධර්මයට නැඹුරු කිරීමේ උතුම් වූ පරම චේතනාවෙන් මේ උතුම් සදර්ම ධානමය පුණ්‍ය කර්මය පවත්වන්නට දෙනවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණසම දහම් පඬුරක් විලසම උතුම් සදර්ම ධානමය පුණ්‍ය කර්මය උපකාරක වේවා උතුම් ජීවිත අවබෝධය වේවා කියලා මෙත් සදහම් දේශනා තුළින් අපි ප්‍රාර්ථනා එකතු කරනවා විශේෂයෙන්ම දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කරන්නට සිංහ වෙරද නාමයේ නිර්මාතෘවර සුනිල් ජිනදාස මුණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මෑණියන් දෙපළ වන චන්ද්‍රා මුණසිංහ සහ නයනා සෙනවිරත්න දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සේවක මහත්ම මහත්මීන්ටත් ඔවුන්ගේ පවුල්වල හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට ඔවුන් නමින් සංසාරගතව පරලෝසපත් වූ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට සියලු පාරිභෝගික මහත්ම මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම නත්තල් සමරන්නා වූ සියලු කිතුණු භක්තිකයන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන් උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පවත්වනට දෙනවා පවතින වසංගත තත්වය තුළ පීඩාටපත් වී සිටින හැම දිනාටමත් මේ උතුම් සද්ධර්ම දානමය තුන පුණ්‍ය කර්මයේ තුලින් නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සැලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිස හැම දිනාටම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුන දින් ආරාධනා කරමු මේ උතුම් මෙසදහම් දේශනාව පැවැත්වීම සඳහා මෙත් සිතින් මෙසදහම් දේශනා ධර්ම ශ්‍රවණීට ඔබ හැම දිනාටම ආරාධනීය සාදුහු 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 අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කලම්බු ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙන්නේ අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුද්ගලික සමාගමේ සැදැහැවත් පිරිස. එයාගේ අරමුණ තමයි අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුද්ගලික සමාගමේ දායකත්වයෙන් පවත්වනු ලබන සංසාර පිය සටහන් ප්‍රජා සත්කාර වැඩසටහන හතරවෙනි වරටත් ශාසන අභිවෘද්ධිය උදෙසා සද්ධර්ම ප්‍රචාරයේ පිණිස තරුණ තරුණියන් ධර්මයට නැඹුරු කර ගැනීමේ උතුම් චේතනාවෙන් තමයි මේ ධර්මානුශාසනාවන් සිදු කරන්නේ.
සෙසු අරමුණු තමයි දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපට ආශිර්වාද කිරීම. සිංහ වෙළඳ නාමයේ නිර්මාතෘ සුනිල් ජිනදාස මුණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. මෑණියන් දෙපළ වන චන්ද්‍රා මුණසිංහ සහ නයනා සෙනවිරත්න කියන දෙපළට දීර්ඝායුෂ සැලසේවා කියන උතුම් ආශිර්වාදය. සේවක මහත්ම මහත්මීන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් උනුරුවන්ගේ ආශිර්වාදේ සැලසේවා කියන ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාව. ඒ වගේම සේවක සේවිකාවන් නමින් ගනුදෙනු කාර බහුතුන් නමින් මිය පරලොව ගියේ අයගේ පරම්පරාගත පවුල්වල සියලු මියගේ ඥාතීන් පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සියලුම දෙනාට මේ ධර්මානුශාසනාවෙන් පින් අනුමෝදන් කිරීම. පාරිභෝගික මහත්ම මහත්මීන්ටත් ඒ හැම දෙනාටමත්, ඒ වගේම නත්තල සමරණමේ කාලය තුළ ඒ අයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, පවතින වසංගත තත්ත්වයෙන් මිදීමට ලක්වාසි ලෝවාසි හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ, චිත්ත ශක්තිය, ධෛර්යය සැලසේවා කියන සියලු දෙනාට ආශිර්වාද කරන මෙත් සිතින් තමයි අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ. ඉතින් හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, බණහන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. අප්‍රමාදී භාවය ඇති කර ගැනීම පිණිස, ධර්මාවබෝධයේ පිණිස, හිත සකස් කර ගැනීම පිණිස, ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත්, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී, ගිහි ශ්‍රාවකයන් ගිහි උපාසක උපාසිකා හැටියට කොටස් හතරකට බෙදෙනවා. මෙන්න මේ සෑම කෙනෙක්ම නිරන්තරයෙන් සිහි කළ යුතු කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. මේ කරුණ තුන නිරන්තරයෙන් සිහි කරන කෙනා අප්‍රමාදීව කාරණා පහක් පුරුදු කරගන්නවා. අපි මුලින්ම බලමු නිතර සිහි කළ යුතු කාරණා තුන මොකක්ද කියලා. පළවෙනි එක තමයි කම්මස්සකෝමි. කම්ම දායාදෝ, කම්ම යෝනී, කම බන්තුෝ, කම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ. මම කර්මය සුඛීය කරගත්ත කෙනෙක්. මම කර්මය උප්පත්තිය කරගත්ත කෙනෙක්. මම කර්මය ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මයම මත උපත කරාපු කෙනෙක්. මගේ එකම පිළිසරණ මම රැස් කරගත්ත කර්ම. මම යම් හොඳක් හෝ නරකක් කළොත් ඒකේ විපාක මා කරා එනවා කියලා නිරන්තරයෙන් සිහි කරන්. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් නිතර සිහි කළ යුතු පළවෙනිම කාරණේ තමයි කර්මය ගැන හිතන්. දෙවනි කාරණේ තමයි මම ජරාවට පත් වෙන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම ජරා ව්‍යාධි ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි කියලා හිතන්න කියලා. පින්වතුනි, අද ඔබට දුවලා පැනලා ඇවිදින්න පුළුවන් වුණාට, අද ඔබේ වැඩ ටික ඔබට තනියම කරගන්න පුළුවන් ඇති. සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති මට කවුරුත් ඕනේ නැහැ, මට පුළුවන් ඕන එකක් කරගන්න, මට කාගේවත් උදව් ඕනේ නැහැ කියලා. හැබැයි යම් දවසක් එනවා අපි අසරණ වෙන. අන්නේ නිසා නිරන්තරයෙන් සිහි කරන්න කියනවා මම වයසට යන කෙනෙක්. මේ කේස් ටික පැහිලා, හැම රැලි වැටිලා, නැගිට ගන්න බැරුව එකතන මල මුත්‍ර කරගෙන, කටට වතුර ටිකක් තව කෙනෙක් වක් කරනකොට කට දෙපැත්තෙන් වතුර ටික ගලාගෙන යන, තමන්ව උස්සලා අරගෙන තමන්ගෙම මලමුට්ට ටික තව කෙනෙක් අස් කරන දවසක් ජීවිතේ එන්න පුළුවන්. මට නම් එහෙම වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් හිතුවට, අපි කවුරුත් ඉපදුනා නම් ඒ කාන්තේ වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. සමහර වෙලාවට එක තැන කුණු වෙලා, තුවාල හැදිලා,
ඒ ඇදීම මලමුත්‍ර කරගෙන දුක් විඳිනවා. ඔබ ඕන තරම් දැකලා ඇති තරුණ කාලේ මැදි වයසේ දුවලා පැනලා වැඩ කරපු හොඳ ශක්තිවන්තව හිටපු මිනිස්සු. වයසට යන්න ඕනෙම නෑ. සමහරු ඇක්සිඩන්ට් වෙලා සුසුම්නාව බිඳිලා යම්කිසි අනතුරක් නිසා එක තැන් වෙලා මුළු ජීවිත කාලෙම මලමුත්‍ර ගොඩේ දුක් විඳිනවා. ඒ නිසා නිතර හිතන්න කියනවා දෙවනි කාරණේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම වයසට යන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. වයසට ගිහිලා මලමුත්‍ර කරගෙන දුක් විඳින කාලයක් මගේ ජීවිතෙත් එන්න පුළුවන්. මං ඒක ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි කියලා හිතන්න කියනවා. ඒ තමයි දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කළ යුතුයි මම මරණය උරුම කරගත්ත කෙනෙක්. මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා නිරන්තරයෙන් සිහි කරා. රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් මහා බල පරාක්‍රමයක් විහිදවාගෙන හිටියත් අධිරාජ්‍යයක් වුණත් ලෝකෙම පාලනය කරන සක්විති රජෙක් වුණත් මරණ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මටත් කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා නිරන්තරයෙන් සිහි කරා. ඔන්න ඔය කරුණ තුන කර්මය ගැන නිතර හිතනවා. ඒ වගේම මම වයසට ගිහිල්ලා මමත් ලෙඩ වෙලා ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත වයසට යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නේද කියලා තමන් ගැන හිතනවා. ඊළඟට මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මේ සියල්ල අතහැරලා මට කර්මානුරූපිය කොහේ හෝ මෙලව අතහැරලා යන්න සිද්ධ වෙනවා නේද කියලා නිතර හිතන්න කියනවා. ඔන්න ඔය කාරණා තුන සිහි කරන කෙනා අප්‍රමාදීව කරුණු පහක් පුරුදු කරන්න දක්ෂ වෙනවා. අපි මේ කාරණා තුන විස්තර ඇතුව මේ ධර්මානුශාසනාව තුළ තව දුරටත් ඔබට වැටහෙන විදිහට තේරෙන විදිහට ඔබේ හිතට මනසට කාව දෙන විදිහට තේරුම් ගන්න අපි උත්සාහයක් ගමු. පින්වතුනි කර්මය. බොහෝ වෙලාවට මේ වචනේ ඔබ අහලා තියෙනවා. හැබැයි බොහෝ දිනෙකට කර්මය කියන්නේ මොකක්ද කියපුවහම සමහරව හිතන්නේ ක්‍රියාව කියලා. පින්වතුනි කර්මය කියලා කියන්නේ චේතනාව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව පහල කරලා කර්ම රැස් කරනවා කායේන කයෙන්. වාචාය වචනේ මනසා හිතෙන්. සිත කය වචනය කියන තුන් දොරින්ම චේතනා පහළ කර කර පහළ කර කර අපි හැම වෙලාවෙම කර්ම රැස් කරනවා. අන්නේ රැස් කරන කර්මයන්ගේ විපාක සමහර ඒවා මෙලව ජීවිතේ ඒවට කියන දිත්ත ධම්ම වේදනීය මෙලොවම විපාක එනවා. සමහර කර්ම ඊළඟ ජීවිතේ විපාක දෙනවා උපපජ්ජ වේදනීය කර්ම. තවත් කර්ම තියෙනවා නිවන් දකින්නක අපරාපරි වේදනීය කර්ම හැටියට ධර්මයේ විස්තර වෙනවා. කවදා හෝ සසරින් නිවන් දකින්නතේ හැම ආත්මිකම විපාක දිදී විපාක දිදී විපාක දිදී තමන් පසුපස ගුණා පසුපස බැදි කරත්තේ වගේ සසරේනෝ. සමහර කර්ම පිරිනිවන් පාන ආත්මෙත් විපාක දීලා තමයි අවසන් වෙන්නේ. නිවන් දකින්නකම් විපාක දිදී එන කර්ම තියෙනවා. ඒවට කියනවා අපරාපරි වේදනීය කර්ම. එහෙමනම් අපිට පේනවා මේ කවුරුත් කරපු දෙයක් කාගේවත් පිටින් යනව නෙමෙයි. මේ සමාජයේ අපිට පේනවා සමහරු කර්මී ගැන හිතාගෙන ඉන්නවා මේ මොන්ගේ පව් තමයි අපි මේ ගෙවන්නේ. ඔය වගේ වචන ඕන තරම් ඔබ අහලා ඇතිනේ. සමහරුන්ට තරහා ගියාම කේන්ති ගියාම කියනවා මේ මොන්ගේ කර්ම තමයි මේ අපේ පිටින් ගියේ. මේ අනුන්ගේ කර්ම තමයි අපි කරගහලා තියෙන්නේ. එතකොට මේ විදිහට තව කෙනෙක්ගේ කර්මයක් තමන් පිටින් යනවා කියලා හිතනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාතු.
තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒක විපාක ලැබෙන්නේ තමන්ටමයි. තමන් යම් කර්මයක් කරොත් අයහපත් ඒ අයහපත් විපාකේ සසරේ අරගෙන යන්නේ තමන්මයි. ඒ නිසා අරයා මෙයා එයා කියලා අපිට සමාජ බැලුව වැල්මට පේනවා මේ මෙයාගේ ප්‍රශ්නයක් නිසා තමයි මට මේක උනේ. මෙන්න මෙයා නිසා තමයි මම මේකට පැටළුනේ. මෙන්න මේ අය තමයි මේකට වග කියන්න ඕනේ කියලා අපිට හේතු ගලපලා සාධාරණීකරණය කරන්න පුළුවන් වුණාට සංසාරේ අපි කවුරුත් ඒවැ පැටලිලා ඒ කර්මවල කොහේ හරි පැත්තකින් ඉඳලා ඔබත් රැස් කරගත්ත දේවල් තමයි ඔබේ පසුපස එන්නේ. සමහර වෙලාවට ඔබ ඒවට උදව් කරලා ඔබ මිනිස්සුන්ව පොළඹවලා ඔබත් ඒ අයත් එක්ක මේ කර්මවල පැටලිච්ච පිරිසක් සංසාරේ. අපිට ඒක අද හොයාගන්න තරම් නුවණක් අපිට නැති වුණාට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට උන්වහන්සේගේ බුදු නුවණට අතීත කර්මයන්ගේ හේතු විපාක මේ සියල්ලම වටහා ගැනීමේ නුවණ තියෙන බුදු කෙනෙකුට විතරයි. පින්තුනි ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විෂය අචින්තියයි. සාමාන්‍ය මිනිසෙකුට ඔබට මට අපි කාටවත් තර්ක විතර්ක කරලා ඒක කොහොමද එහෙම වෙන්නේ? ඇයි අරයට අර එහෙම වුනේ? අච්චර පව්කාරේ හොඳට ඉන්නවා. ඇයි මේ අයිටම මෙහෙම? අපිට ඕන විදිහට කර්ම විපාක අපේ ඇස් දෙකෙන් බලලා අපිට පේන විදිහට එහෙම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංසාරේ තම තමන් වපුරපු දේවල් සමහර ඒවා මෙලව මතු වෙනවා, සමහර ඒවා ඊළඟ ජීවිතේ මතු වෙනවා, සමහර ඒවා නිවන් දකින්නකන් සසරේ විපාක දෙදී යනවා. ඒ නිසා මේ ලෝකේ හැම කෙනෙක්ම තම තමන් වපුරපු ප්‍රමාණයට තමයි තම තමන් ඒවා නෙලා ගන්නේ. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. යම් බීජයක්ද වැපිරුවේ ඒ වපුරන බීජයමයි අස්වැන්න හැටියට නෙලා ගන්නේ. දැන් බලන්න වී වපුරපු කෙනාට මුං ලැබෙන්නේ නැහැ නේ අස්වැන්නට. තල වපුරපු කෙනා මේ අස්වැන්න හැටියට නෙලන්නේ නැහැ. වී වපුරපු කෙනා වී අස්වැන්න නෙලනවා. තල වපුරපු කෙනා තල, මුං වපුරපු කෙනා මුං. කව්පි වැපිරුවා නම් එයාට කව්පි ලැබෙයි. තම තමන් වපුරන දේ තම තමන්ම නෙලා ගන්නවා. ඒ නිසා අද අපි දුක් විඳිනවා නම්, අද ඔබ යම් සැපයක් විඳිනවා නම් ඒ සියල්ල ඔබම සසරි වපුරපු දේවල් වල අස්වැන්නමේ. එනිසා පින්වතුනි අනුන් දිහා බලලා අනුන්ට ඇඟිල්ල දික් කරන්නවත්, අනුන්ට චෝදනා කරන්නවත්, අනුන්ට ඉරිසියා කරන්නවත්, අනුන්ට වෛර කරන්නවත් යන්න එපා. අපිම වපුරපු දේවල් අපි නෙලාගෙන යන සංසාර ගමන. ඒ ඒ අය වපුරගත්ත දේවල් ඒ ඒ අය සංසාරේ නෙලාගෙන යන. මෙන්න මේ කර්මය ගැන හොඳට තේරෙනවනම් මේ කර්ම විපාක විෂය අචින්තියයි. සම්පූර්ණ කර්ම විපාක විෂය අපිට තේරුම් ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔබට මට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න අවශ්‍ය ටික හකුලෝලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවා. මෙන්න මේ ප්‍රමාණෙන් තේරුම් ගන්න. මෙන්න මේ ප්‍රමාණෙන් කර්ම ගැන හිතන්න. මෙන්න මේ ප්‍රමාණෙන් කර්ම විපාක ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඒ නිසා අපිම කරන කර්මයන්ගේ විපාක අපි කරා එනවා කියලා නිතර හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර කර්මය ගැන හිතනවා නම් මම වපුරන දේවල් මා කරාමයි එන්නේ. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා. මම කර්ම දායාදෝ, මම කර්මයේ දෑවැද්ද කරගෙන සංසාරය යන කෙනෙක්. කම්ම පටිසරණු, මම කර්මයේ පිලිසරණ කරගෙන සංසාරය යන කෙනෙක්. කම්ම බන්දු, මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය, මම රැස් කරගත් කර්ම. කම්ම යෝනි, කර්මයේ මතයි මගේ උප්පත්තිය තීරණය වෙලා තියෙන්නේ. මනුස්ස ලෝකේද, බිත්තරයක් ඇතුලෙන්ද, මව කුසකින්ද, තෙත් පරිසරයකින්ද, කොහෙද ඉපදෙන්නේ කියලා මේ උපතට අපි වැදගෙන ආවේ භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. කර්මයෙන් තමයි උප්පත්තියට අපි වැදිලා. මමම වපුරන දේවල් වල විපාක මමම නෙලාගෙන යන සංසාර ගමනක්.
ඔන්නෝයි විදියට හිතා. දැන් ඔබම හිතන්න මේ කර්මය ගැන නිතර ඔබ හිතනවනම් නිතර කර්මය ගැන මෙනෙහි කරලා හිතනවනම් මම වපුරන දේවල් මමම නෙලා ගන්නවා කියලා හිතනවනම් කවදාවත් අනුන්ට හිංසාවක් කරන්න අනුන්ට පීඩාවක් කරන්න තව කෙනෙක්ගේ පලිගන්න තව කෙනෙක් විනාශ කරන්න අකුසල් කරන්න හිත නැමෙන්නේ. තමන්ගේ හිතට කෙලෙස්වල ස්වභාවයේ හිතට සිතුවිලි එන්න පුළුවන්. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් ඇතුව අපි මේ සසර යනකොට අලුයට ගිනි පොකුරු වගේ මේ ආයතන හයෙන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු එක්ක කෙලෙස් මතුවෙලා එනවා. හිතට රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, ඉරිසියාව ඇති වෙනවා, පලිගන්න හිතෙනවා. නොඑක් විදිය වැරදි සිතුවිලි එන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිලි ඇති වෙනකොටම එයා දන්නවා මේක විපා මම මේක මෙතනම ප්‍රහාණය කරගත යුතුයි. මේක පහස් සිතුවිල්ල. මේක අකුසලයක්. මේක වැඩුවොත් මේ සිතුවිල්ල හිත තුළ පෝෂණය වෙන්න ඉඩ දුන්නොත් මට බොහෝ අකුසල් රැස් වෙනවා. අන්න එහෙම අඳුනගත්ත කෙනා උපන්නා වූ අකුසල් වීරියෙන් ප්‍රහාණය කරගන්නවා. නෝපන් අකුසල් නෝපදවන විදිහටම හිත ඇතුළෙන්ම යෝනිසෝ මනසිකාරය යෙදිලා ඒ අකුසලේ යටපත් කරගන්නවා. අකුසලයට හිත යොමු කරන්නේ ආදීනව සිහි කරන කෙනා, විපාක ගැන සිහි කරන කෙනා, මේ කර්ම විපාක මමම නෙලාගෙන යන ගමනක් කියලා හිතන කෙනා එතනින් මේක යටපත් කරගන්න දක්ෂ වෙනවා. ඒක හිත ඇතුළේ වැඩෙන්න, ක්‍රියාවක් බවට පත් වෙන්න, වචනෙන්, කයෙන් ඊට අනුව ක්‍රියාත්මක වෙන්න යන්නේ නැතුව සිතුවිල්ලකින් අඳුනගෙන ප්‍රහාණය කරගෙන යටපත් කරගන්න දක්ෂ වෙනවා. නිතර කර්ම විපාක ගැන හිතලා හිත ඒ තුල සකස් කරගත්ත කියලා. අන්න ඒ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර කර්මය ගැන සිහි කරන්න කියලා. ඔන්න එහෙමනම් පළවෙනි දේ තමයි ඔබ උදේ හවස නිරන්තරයෙන් සිහි කරන්න මම කර්මීය ස්වකීය කරගත්ත කෙනෙක්. මම කර්මය දායාද කරගෙන යන කෙනෙක්. මම කර්මය උප්පත්තිය කරගෙන සංසාරය යන කෙනෙක්. මම කර්මය පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. මගේ එකම ඥාතිය, මගේ එකම නෑයා, මමම වපුරපු කර්ම. මම යම් හොඳක් කරොත් හොඳ විපාක මා කරා එනවා. මා කරන දේ අයහපත්ද, ඒ අයහපත් විපාකත් මා කරාම එනවා කියලා සිහි කරන්න කියලා. අන්න එහෙම නිරන්තරයෙන් සිහි කරන කෙනා අකුසල් යටපත් කරලා කුසල් දියුණු කරගෙන හිත දමනී කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න පින්වතුනි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා කැටි කරලා හිතන්න. සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න. බුද්ධ දේශනා පුරාම බුදුරජාණන් වහන්සේගේ අරමුණ ඉලක්කේ මේ සත්වයා පින් ඇති සත්වයන්ව මේ ආදීනව පෙන්නලා දීලා අකුසල් වලින් මිනිස්සුන්ව මුදව ගන්න එක. එකක් දෙකක් කීපයක් නෙමෙයි. සබ්බ පාපස්සකරණක් සියලු පාපී අකුසල් වලින් වළකින. කුසල උපසම්පදා පින් කරන්න, කුසල් වඩන්න. උපසම්පදා කියන්නේ වර්ධනය කරන්න. නිතර නිතර කරන්න, නිතර නිතර වර්ධනය කරන්න. ඒ පින මෙනෙහි කර කර මෙනෙහි කර කර බලවත් කරගත් අන්න කුසලස්ස උපසම්පදා. ඒවත් කර්ම තමයි. අකුසල කර්ම කරන්න එපා, පුණ්‍ය කර්ම රැස් කරන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගත්. ඒකට තමයි භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සිහියෙන් ඉන්න, සතර සතිපට්ඨාන හිත පිහිටවන්න. හිත අභ්‍යන්තරයේ තියෙන මේ ක්ලේශ ධර්මයන් මතුවෙන ආකාරය හොඳින් සිහිනුවණින් දැකලා ඒවා ප්‍රහාණය කිරීම පිණිස සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරන් සමත විදර්ශනා භාවනා ඔස්සේ හිත දමනය කරන් ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. දැන් බලන්න මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කැටි කරාම අපි 84 දහසක ධර්මස්කන්ධය හැටියට ගත්තා. බුදුමවින් වදාළේ ශ්‍රීමුක දේශනා අනුව විමසලා බැලුවත්
රහතන් වහන්සේලාගේ දේශනා තියෙනවා. මහරහත් දේශන මේ ඔක්කෝගේම ඉලක්කේ අකුසල් වලින් වැළකීම, කුසල් වැඩීම, හිත දමනය කිරීම. ඒ තමයි බුදුරුන්ගේ අනුශාසනාවේ ඉලක්කේ අරමුණ සාරාංශය. එහෙමනම් කර්මය ගැන හිතන කෙනා නිරන්තරයෙන් අකුසල් ප්‍රහාණය කරමින් කුසල් පැත්ත බලවත් කරගනිමින් හිත දමනය කරගනිමින් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉලක්කය තුළ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ නිරන්තරයෙන් සිහි කරන්න මම වයසට යන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව මේ සියලුම ප්‍රියමනාප මං ඇලුම් කරන ආස කරන දේවල් මට අතහැරලා යන්න දවසක් එනවා කියලා හිතන්න කියනවා. දැන් මැරෙන්න වැටෙන කංගායක වෙන වෙලාවට වෙන්න තෑ කියලා හිතාගෙන හිටියෝ මිනිස්සු අන්ත අසරණයි ඒ වෙලාවට. සමහරුන්ට බණපදයක් ජීවිතේට අහන්නවත් නැහැ. ඇහෙන්නෙත් නැහැ. ඒ වෙලාවට සමහරු මරණාසන්න වෙනකොට සිහි කරගන්න පිනක් කුසලයක් ජීවිතේ බලවත් දෙයක් සිහි වෙන්නෙත් නැහැ. ඇයි හිත පුරුදු කරලා නැහැ අන්ත අසරණයි. සමහරුන්ගේ මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ ඉගෙන ගත්තා. හම්බ කරන්න මහන්සි ගත්තා. අවුරුදු ගාණක් රස්සාවල් හොය හොය ඇවිද්දා. විවාහ වුණා. දරුවෝ හැදුවා. ඒ දරුවන්ට උගන්වන්න මුළු ජීවිත කාලෙම දුක් විඳ විඳ දුක් විඳ විඳ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසුණා. ඔය අතර දන්නේම නැතුව වයසට ගියා. මහා ප්‍රශ්න ගොඩක් මැද්දෙ හිතනවා. රස්සාවක් ලැබුණාට පස්සේ ඔක්කොම හරි. එතනින් හරියන්නේ නැහැ. ඊළඟට ගෙයක් දොරක් හදාගත්තට පස්සේ අන්තං හරි ප්‍රශ්න ටික ඉවරයි කියලා හිතනවා. දැන් තව ප්‍රශ්න ගොඩක් වෙන ස්වරූපයෙන් එනවා. ඊළඟට ගිහි ශ්‍රාවකයෙක් නම් හිතනවා විවාහයක් කරගත්තට පස්සේ ඇති අන්තන් නිදහසේ. හැබැයි එතන ඉඳන් තව මහා ප්‍රශ්න ගොඩක් හටගන්න. ඊළඟට දරුවෝ නැහැ කීකේ දුක් වෙනවා. දැන් දරුවෝ ලැබෙනවා. මහා විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතනවා. අනේ අපිට දරු සම්පතක් මහා සම්පතක් ලැබුණා. ඒ දරුවා නිසාම ඩාඩා ඉස්පිරිතාල ගානේ දුවනවා. ඒ දරුවා නිසාම නිින්දක් නැහැ. කෑමක් බීමක් නැහැ. දරුවා ලොකු මහත් වෙනකම් විශාල බයකින් මුළු ජීවිතේම ළමයට ඇඬුවත් උණක් ආවත් ඇඟ සීතල වුණත් කෑම ටිකක් කවන්න ගියත් පුදුම බයකින් දරුවා ලොකු වෙනකම් ජීවිතේ ගත කරනවා. ඒ දරුවා ඉස්කෝලේ යන කාලේ එනකොට 10:00 දඟලන උපක්‍රම ඉදනවා ඉස්කෝලේකට දාගන්න කොච්චර උත්සාහ කරනවත් ජීවිතේ. ඊළඟට දරුවාට උගන්වන්න ළමයට අවුරුදු 18ක් 20ක් වෙනකන් ඉස්කෝලේ පුංචි කාලේ ඉස්කෝලේ ඇදගෙන යනවා. ඊට පස්සේ ටියුෂන් යන්න ඉගෙන ගන්න මොන තරම්නම් හම්බ කර කර හම්බ කර කර ළමයාගේ අනාගතය ගැන හිත හිතා ජීවිතේ වෙහෙසෙනවා. දරුවා ලොකු වෙනකොට තමන් දන්නේම නෑ තමන් ලෙඩ ගොඩක් වයසට ගිහිල්ලා. තමන්ගේ ඔය අතරතුර කී දෙනෙක් නම් ඔය සිහිනේ මගම නිවිලා යනවා. සමහර වෙලාවට දරුවෝ පුංචි කාලේ දෙමව්පියෝ නොයෙක් අනතුරු විපත් වලින් මිය යනවා. එක තැන් වෙනවා ලෙඩ රෝග හැදෙනවා. ඇක්සිඩන්ට් වෙනවා. අතපය කැඩෙනවා. සුසුම්නාව බිඳෙනවා. නොයෙක් විස වීජයක් ගියා කියයි නහරක් පිපුරුවා කියයි හાર્ට් ප්‍රශ්නයක් කියයි කොච්චරනම් ලෙඩ රෝග විපත් ඉදිරියේ මිනිසුන්ගේ මහා සිහින ගොඩක් බොඳ වෙලා කඩාගෙන වැටෙනවා. හැයි මට මෙහෙම වුනේ මම මොකද්ද කරපු කර්මය කියලා ඊට පස්සේ අන්න එතන ඉඳන් අර සිහින බිඳිලා කඩාගෙන වැටිච්ච ලෝකේ ගැන හූල්ල හූල්ල පසුතැවි තැවි දුක් වෙනවා. බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ස්වභාවය ඔන්න ඕක. වයසට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට ජීවත් වෙන්න මහා දුකක් විඳලා 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 ජීවිතේ විඳවලා මිසක් විඳපු දෙයක් නැහැ. ඒ අතර දැන් ලිඩ ගොඩක්. නිතර බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ විදිහට හිතන් මම වයසට යන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. මම ජරාවට පත් වෙන කෙනෙක්. මේ ප්‍රියමනාප දේවල් සියල්ල අතහැරලා යම් දවසක මට මේ ඔක්කොම අතහැරලා යන්න වෙනවා. අන්න ඒ ටික හිතන්
පින්වතුනි අපි දකිනවා සමාජයේ දැන් ඔබට ඔබම ඔබ ගැන හිතන මේ බණහන ඔබ දැන් තමන් දිහා මේ ධර්මයේ ඕපනායකයි තමා තුලින් බලන්න කියන බුදුහාඳුරු තමා තුලින් බලනකොට තමයි ඇත්ත නේනම් කියලා මේ කියන කාරණේ තමා තුලින් වැටහෙන්න පටන් ගන්න දැන් මේ බණහන ඔබ හොඳ ශක්තිවන්ත තරුණ වයසේ මැදි වයසේ තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක් නම් එවැනි සමාජික තරුණ වයසේ මැදි වයසේ දරුවන්ගේ සිතුවිලි අරමුණු දිහා හිතන් ඔබට හිතෙන දේවල් ඔබ කියපු දේවල් ඔබ කරපු දේවල් ඔබ හිතන් සමහරු කියන මට කාත් කවුරුත් ඕනේ මට කාගේවත් උදව් ඕනේ සමහරු සමහරලාට තමන්ගේ බිරිඳට වෙන්න පුළුවන් අම්මා තාත්තට වෙන්න පුළුවන් තමන්ට උදව් කරන මේ ළඟම ඉන්න මිනිස්සයාට බොහොම දොස් කියලා බැනලා මට උඹලා ඕනේ නැහැ උඹලගේ උදව් මට ඕනේ නැහැ ඔය විදිහට ජීවත් වෙනවා හැබැයි වයසට ගිහිල්ලා සමහර වෙලාවට ලෙඩ රෝග හැදිලා එක තැන් වෙලා එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳිනවා තමන්ම තනියෙන් වැසිකිලි කැසිකිලි ගිහිල්ලා බොහොම ලැජ්ජා බයෙන් මලමුත්‍ර ටික පිලිසිදු කරගත්ත තමන්ව දැන් තව කෙනෙක් තමන්ව උස්සලා අරගෙන තමන්ගේ ඇඳුමෙම ඇඳගෙන ඉන්න ඇඳුමෙම මලමුත්‍ර පහ වෙලා තව කෙනෙක් ඇවිල්ලා මුත්‍ර මාර්ගයට මුත්‍ර බටයක් දානවා ඒක එකතු වෙනවා පැකට් එකකට බටයකට අසුචි ටික තමන්ව උස්සලා පිහලා කකුල්වල මේ පස්සේ හැම තැනම අසූචි ගෑවිලා තියෙනකොට තව කෙනෙක් තමන්ව උස්සල ඒවා පිහිනකොට අන්න තමන්ට ජීවිතේ මේ ඔබට මට අපි කාටත් ඔය ඉරණමත් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ආපස්සට හිතලා බලන්න එහෙම මොහොතක වයසට ගිහිල්ලා නැකිට ගන්න බැරුව වෙනදා නැකිටලා ඇවිද්දපු දුවපු කෙනාට දැන් ඇඳෙන් නැකිට ගන්න බෑ කාගේ හරි හයියක් ඕන කවුරු හරි උස්සලා පුටුවක රෝද පුටුවක හරි තියන්න ඕන. ඔබ සාමාන්‍යයෙන් මේ ඇවිද ගන්න දුවන් කරන්න පුළුවන් කාලේ වෙනකොට දැන් ඔබ නිකන් හිතන්න ඔබ දිහා නිවාඩුවක් ආව දවසට ඔබ හිතනවා අද නම් දවසම නිදා ගන්නවා. ඔහොම හිතපු දවස් ඇතිනේ. අද නිවාඩු යන්තම් ඇති අද දවසම මම හොඳට නිදා ගන්නවා. හැබැයි පින්වතුනි උප්පරිම ඔබ පැය 8ක් 10ක් නිදාගත්ත කියලා හිතා උදේ දැන් එළිය වැටිලා 9 10 වෙනකන් නිදාගත්ත කියලා හිතා ඔබට ඇඳේ ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා ඊට පස්සේ කොන්ද රිදෙනවා ඇඳේම උඩුබැලිය අතට ඉඳලා නිදාගෙනම ඉඳලා කොන්ද රිදෙනවා හැරෙන්න ඕනේ එහාට හැරෙන්න ඕනේ මෙහාට හැරෙන්න ඕනේ පෙරලෙනවා කොට්ටේ බදා ගන්නවා ආයෙ ටිකක් නැකිටිනවා ආයෙ ඇඳට පනිනවා එතකොට සාමාන්‍ය ස්වරූපේ මිනිස්සෙකුට කොච්චර දවසම නිදා ගන්නවා කියලා හිතුවත් ඇඳක උනත් එක ඉරියව්වකින් කොච්චර සැප පහසු ඇඳක උනත් ඔබට ඉන්න පුළුවන් කාලයක් වෙලාවක් තියෙනවා. හැබැයි පින්වතුනි එක තැන් වෙච්ච කෙනෙක් සමහර ලාවට ලෙඩ වෙලා උඩු බැලි අතට සුසුම්නාවේ ප්‍රශ්නය කොන්දේ ප්‍රශ්නය ජීවිතේ කවද තමන්ට ආයි නැගිටින්න පුළුවන් වෙයිද කිසිම විශ්වාසයක් නැහැ. උඩ බලාගෙන ඇඳේ උඩු බැලි අතට මුළු ජීවිතේම අවුරුදු ගාණක් කවදා හරි මැරෙනකන් ඇඳේ උඩු බැලි අතට ඉන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙම දවසක් අපේ ජීවිතේ අපිට එන්න වෙන්න පුළුවන්. හැමදාම දකින්නේ එකම දොර රෙද්ද, එකම ජනේලෙ, එකම බිත්ති හතර. අර ඇදේ හැරෙන්නත් බෑ කවුරු හරි අල්ලල යන්තම් පැත්ත හරවන්න ඕනේ. සමහර වෙලාවට උඩුවැලි අතටම ඉඳලා ඉඳලා කොන්දේ තුවාල හැදෙන කොන්ද කුණු වෙනවා. ඊට පස්සේ නොයෙක් විදිහට ක්‍රීම් ගානවා තුවාල පිරිසිදු වෙන්න ක්‍රීම් ගග උඩුවැලි අතට ඇඳකම ඉන්නකොට මොන තරම් දුකක්ද කියලා ජීවිතේ හිතන්. රෝද පුටුවක උස්සලා ඇඳෙන් උස්සල ගන්නවා මල මුට්ට ටික අස් කරනවා ආයි උස්සල ඇඳේ තියෙන උඩු බැලි අතට බලාගත්තුවත බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා කෑම ටික කවනවා වෙනදා
තමන්ට ආසහිතෙන දේවල් ගිහිල්ල ඕන විදිහකට කන්න බොන්න කඩවල්වල පාරවල්වල ඇවිදගෙන ගිය කෙනා දැන් කවුරු හරි ඇවිල්ලා හැන්දකින් කටට දානකොට ඒකත් ගිලගන්න බැරුව කටේ පැත්තකින් ගලාගෙන යනවා. වතුර චුට්ට දිවට දානකොට ඒක ගිලගන්න බෑ උගුරේ. එහෙම කාලයක් අපිට ඉන්න පුළුවන්. තමා තුලින් බලන්න ඕපනයිකයි මේ කියන දේ ඇත්තටම මට වෙන්න පුළුවන් නේද කියලා තමා තුලින් හිතන්න. අන්න එතකොටයි ජීවිතයේ යථාර්ථය තමන්ට වටහා ගන්න පුළුවන්. පින්වතුනි දවසක් එක පුතේ අවුරුදු 35ක විතර දරුවේ මාව හම්බෙන්න ඇවිල්ලා මට මතක අවුරුදු ගානකට කලින් මේ දරුවා තමන්ගේ ජීවිතයේ තියෙන මානසික වේදනාවක් කියලා මගෙත් එක්ක කියලා අඬලා අඬලා ඉකි ගගහ ඇඬුවා. ඒ පුතා කියනවා තරුණ කාලේ ඉතින් අවුරුදු 18 20 25 වගේ කාලේ බොහොම දරදඬුයි. අම්මව පේන්න බෑ මොකක් හරි කරුමකට. ඉතින් අම්මා එක්ක හැම වෙලේම රණ්ඩු වෙනවා. නරක යාළුවා ආශ්‍රේ බේබදුකම සුරාව සූදුව නොයේක් වැරදි වැඩවලට පෙළඹිලා හිටියා. හැම වෙලාවෙම එක්ක අම්මගෙන් සල්ලි ඉල්ලනවා තාත්තත් නැහැ දාලා ගිහිල්ලා. ඉතින් අම්මට ගහනවා බනිනවා හැම වෙලාවෙම අම්මට පුදුම මානසික වදයක් දීපු දරුවෙක්. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං අම්මට ගහලා තියෙනවා අම්මව තල්ලු කරලා තියෙනවා වැටෙන්න. අම්මට බැනලා තියෙනවා මහා නරක වචන වලින්. ඒ දරුවා කියනවා ඉතින් ඔය අතරේ දවසක් මෝටර්සයිකලේ යනකොට වාහනේ මෝටර්සයිකලේ හැප්පිලා මේ ළමයාගේ එක කකුලක් කපන්න වුණා. අනිත් කකුල හතරට විතර කැඩුණා. අතකුත් කැඩුණා. ඇඟ පුරා තුවාල. කකුලක් කපලා දැන් උස්සගෙන ආවා ගෙදර. දැන් උඹ තෝ ඵල කියලා බැනපු අර අම්මම තමයි දැන් ඇවිල්ලා ළඟට ඉඳගෙන වතුර ටික කටට දාන්නේ. කෑම ටික කවන්නේ. Tamanට එහෙම මල මුත්‍ර වෙනවා. දැන් අවුරුදු 30 ගානක් අර නැකිට ගන්න බෑ කකුලක් කපලා අනික් කකුල බෙහෙත් දාලා අතපය කැඩිලා උඩුවැලි අතට ඉන්නකොට එහෙම මුත්‍රා යනවා. මේ අම්මා තමයි මුත්‍රා ටික එකතු කරලා මල මුත්‍ර වුණාට පස්සේ පිහලා රොක්කෝම අතින් එකතු කරලා ගෙනියන්නේ. ඒ ළමයා කියනවා හාමුදුරනේ තුවාලේ වේදනාවට වඩා අතපය කැඩුනට වඩා ඒ වෙලාවේ මම මැරුණා නම් හොඳයි කියලා මම මං ගැන හිත හිත විශාල මානසික විඳවිල්ලක් ජීවිතේ විඳෙව්වා කියනවා. ඇයි අර තමන්ම ගහපු තමන්ම බැනපු තමන්ම නිඳා කරලා ඒ තරම් වද හිංසා දීපු මට උඹෙන් වැඩක් නැහැ කියලා බැනපු ඒ අම්මම දැන් තමන්ගේ මල මුට්ට ටික අදිනවා. තමන්ගේ මුත්‍රා ටික එකතු කරනවා. තමන්ව ඇවිල්ලා උණු වතුර ටිකක් ගෙනහල්ලා ඇඟ පිහිනවා. කෑම ටික කවනවා. තමන්ට උපස්ථාන කරන්නේ තමන්ම බැනපු කෙනා. ඒ නිසා ජීවිතේ මතක තියාගන්න කවමදාවත් කිසිම කෙනෙකුට මට උඹෙන් ඇති වැඩක් නැහැ. උඹ එන්න එපා මට උදව් කරන්න. මට කවුරුත් ඕනේ නැහැ. මට මං දන්නවා මගේ වැඩ ටික කරගන්න. ඔය විදිහට කවදාවත් කෙනෙකුට සමහර වෙලාවට ජීවිතයේ කර්ම විපාක කියන්නේ ඒ පුද්ගලයා මතම ඔහුගෙම උදව් අරගෙන ඔහු මතම ජීවිතේ යැපෙන්න කාලයක් වෙන්න පුළුවන්. කර්මය කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා අද හොඳට දුවලා පැනලා ඉන්න කෙනා හෙට එක තැන් වෙන්න පුළුවන්. හෙට උත්පල වෙන්න පුළුවන්. හෙට මල මුත්‍ර කරගෙන මල මුත්‍ර ගොඩේ දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. කෑම ටික කන්න බැරුව ගිල ගන්න බැරුව තව කෙනෙක්ගේ උදව්වෙන් වතුර කුකුරක් කටට දාන්න කෑම ටික කවන්න ජීවිතේ වෙන්න පුළුවන්. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේක රජෙක් උනත් සිටුවරයෙක් උනත් කවුරු උනත් මොන මහා බලපුරුවන්කාරයෙක් උනත් මේක තමයි ජීවිතේ. පැම්පර්ස් එකක් කන්දලා මුත්‍රා බටයක් ගහලා අර මුත්‍රා ටික පැකට් එකකට එකතු වෙනකොට සමානලාට අසූචි ටිකක් වෙනම පැකට් එකක ඉල්ලගෙන ඒක අල්ලගෙන උස්සගෙන කෙනෙක් දුක් විඳිනකොට උඩුබැලි අතට කට පැත්තකට ගිහිල්ලා අමාරුවෙන් කෑම ටික යවනවා. නැගිට ගන්න බෑ කියා ගන්න බෑ කතා කර ගන්න බෑ අන්ත අසරණ භාවයකට පත් වෙනකොට නිතර හිතන්න අපි ඔබ ඕන තරම් ජීවිතේ ඔය වගේ මිනිස්සු දැකලා ඇති ලෙඩ්ඩු. ඔබ ලෙඩ්ඩු බලන්න ගිහිල්ලා ඉස්පිරිතාලවලට ගිහිල්ලා
අයියෝ කියලා අනුන්දිහා බලලා සමහර වෙලාවට අපට නම් උපෝපන් ජාතිවත් මෙහෙම නම් වෙන්න එපා කියලා හිතනවා. ඒ සිතුවිල්ලම වැරදි. උපෝපන් ජාතිවත් මෙහෙම ලෙඩ හැදෙන්න එපා. දැන් බලන්න එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඉපදින්න කැමති ජාති ජාතිත් උපදින්නත් කැමති උපෝපන් ජාති. හැබැයි ලෙඩ නැතු වයසට යන්න නැතු. ආර්ය සත්‍ය තමයි දුක්ඛාරය සත්‍ය. ඉපදීම ඉපදුනා නම් ඒ කාන්තෙන් වයසට යනවා. ලෙඩ වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හෝ ඉපදුනා නම් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ආර්ය සත්‍ය මේ විශ්වයේ ලෝකයේ තියෙන ආර්ය සත්‍ය. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා බෝධි මූලයේදී ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනිම ආර්ය සත්‍ය තමයි දුක්ඛාර්ය සත්‍ය. ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. ලෙඩවීම දුකක්. වයසට යාම දුකක්. මරණයේ දුක්ඛං. මරණම්පි දුක්ඛං මරණේ දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියන් සමග එකතු වීම ජීවිතයේ දුකක්. කැමති දේ නොලැබීම දුකක්. මේ ටික ජීවිතේ හිතලා බලන්න. අපි ඉපදුනා නම් අද දවසක් hina වෙලා හිටියොත් අඩන්න ඕන තරම් කරුණු යෙදෙන්න පුළුවන්. ඒ නිසා අවිද්‍යාවෙන් මුලාවෙන් මේ ලෝකයේ දිහා අනිත්‍ය දේ නිත්‍යයි දුක් දේ සැපයි අනාත්ම දේ ආත්මයි අසුබ දේ සුබයි කියලා මේ සංඥා විපල්ලාසයෙන් වැරදි දැක්මක් තුල ග්‍රහණය කර ගැනීමම ජීවිතයේ කවදා හෝ මහා දුකක් විඳ විඳා පත්වෙවි ගිනි ගන්න හදවතෙන් අයියෝ මට ඇයි මෙහෙම උනේ කියලා විඳෝ විඳෝ ඉන්න සිද්ධ වෙන්න පුළුවන් මේ වැරදි දෘෂ්ටිය තුල මැරෙන්න වැටෙනකන් හිටියෝ. එතකොට පරක්කු වැඩි. බොහෝ දෙනෙක් කියනවා අනේ මට මේ ධර්මයේ කලින් හම්බ වුණා නම් ඒ කාලේ තරුණ කාලේ මැදි වයසේ මම මේ බණ ටික අහලා ඒ කාලේ මං ගුණධර්ම පිරුවා නම් අද මම මෙහෙම අසරණ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ බණ පදේ ඔබට ඇහෙන්නේ තරුණ වයසේද අද ඉඳන් පටන් ගන්න. මේ බණ පදේ ඔබට අහන්න ලැබෙන්නේ මැදි වයසේද අද ඉඳන් පටන් ගන්න. මේ බණපදේ ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලාද? තාම සිහිනුවන තියෙනවද? අද ඉඳන් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න අප්‍රමාදී. මේ බණපදේ ඔබට ඇහෙන්නේ ලෙඩ ඇදේද? දැනටමත් ඔබ එක්තැන් වෙලා ලෙඩ ඇදී ඉන්න කෙනෙක්ද? තාමත් ප්‍රමාද නැහැ. තාමත් සිහිනුවන තියෙනවා නම් ධර්මයේ මෙනෙහි කරලා තාමත් ගැලවෙන්න පුළුවන්. මේ බණපදේ යම් පිනකට ඔබට ඇහෙන්නේ මරණ මංචකේද තාමත් හුස්ම ටික වැටෙනවද? කනට මේ බණපදේ ඇහෙනවද? තාමත් ඔබට ධර්මයේ හිත පිහිටවන්න වාසනාව වෙලාව තියෙනවා. ධනංජානි ගැන ඔබ අහලා ඇති. මරණාසන්න මොහොතේ ගිනි දැල් පෙනිලා අපායට කර්ම හැදිච්ච කෙනා අන්තිම මොහොතේ ධර්මයේ හිත පිහිටෝලා ධර්මයේ සිහි කරලා අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන සුගතිය ගියා. බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. අපාය යන්න හිටපු කෙනා මරණ මංචකේ ධර්මිය ඇල්ලුවේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අන්න බුදුරජාණන් වහන්සේ නිතර අපිට හිතන්න කියලා පෙන්නපු දෙවෙනි කාරණේ. මම ලෙඩ වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම ජරාවටපත් වෙන කෙනෙක්, මේ ප්‍රියමනාප දේවල් සියල්ල මට අතහැරලා යන්න දවසක් එනවා කියලා හිතන්න. තුන්වෙනි කාරණේ තමයි මරණය ගැන හිතන්න. මම කවදා කොතන කොයි මොහොතේ හෝ මට ඒකාන්තේ මරණයට මුහුණ දෙන්න වෙනවාමයි කියලා හිතන්න. පින්වතුනි මරණය ගැන හිතන එක මේ අසුබ දෙයක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඕවා හිතන්න හොඳ නැහැ. ඕ මැරෙන වෙලාවක මැරෙන්නේ නැත. මේ මැරෙනවා මැරෙනවා කිය කිය මොකටද නිකන් ඕවා හිත හිත දුක් විඳින්න කියලා. එහෙම අදහස් මේ වචනේ බාහිරින් බලලා වචනේ ඇහෙන බාහිර අර්ථය දිහා විතරක් බලලා අභ්‍යන්තරිකව මනසේ ඇතිවෙන පරිවර්තනීය තේරුම් ගන්න බැරිව ධර්මයට ගරහ කරන මිනිස්සු ඉන්නවා. මතක තියාගන්න අපි හිතුවත් නැතත් ලෙඩ වෙනවා.
හැබැයි ලෙඩ වෙන කයක් කියලා හිතන කෙනා අප්‍රමාදීව කුසල් වඩා ගන්නවා. මැරෙනවා කියලා හිතුවත් නැතත් මැරෙනවා. මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයකම මැරෙනවා. හැබැයි මම මරණයට පත් වෙන කෙනෙක්, ඊට කලින් මං අප්‍රමාදීව කුසල් වඩන්න ඕන කියලා හිතන කෙනා. දැන් ඔබ හිතන්න, මරණය ගැන සිහි කරන කෙනාට තමයි බයක් දැනෙන්නේ, දැන් මං මැරුණොත් කොහේයිද, මෙහෙම ඉඳලා හදිස්සියවත් මං මැරුණොත් කොහේයිද කියලා. මරණය ගැන හිතන, මරණ සතිය වඩන කෙනාට තමයි පරලොව ගැන, සසර ගැන බය උපදින්නේ. එයා මොකද කරන්නේ? අප්‍රමාදීව සිල් ගුණධර්ම රකින්න, අප්‍රමාදීව සද්ධාව දියුණු කරන, අප්‍රමාදීව දහම් දැනුම ඇති කරගන්න, ප්‍රඥාව, ත්‍යාග සම්පatti ගුණධර්ම පුරනවා. යා මැරෙන්න වැටෙනකන් ඉන්නේ, මරණය ගැන නිතර හිතන කෙනා අප්‍රමාදීව ගුණධර්ම වඩාගෙන මරණ මංචකයේ අසරණ නොවන විදිහට ධර්මෙන් ශක්තිමත් මනසක් හදාගන්නවා. අන්න ඒකයි වටිනාකම. ඒ නිසා මරණය ගැන හිතන්න, කවදා කොතන කොයි මොහොතේ හෝ මේ සියල්ල මට අතහැරලා, මේ සියල්ල අතහැරලා යන්නේ කොයිද කියලා දන්නේ නැති සංසාර ගමනක ඔබ සෝවාන් වෙච්ච කෙනෙක් නම්, අන්න ඔබ විශාල ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. සාමාන්‍ය ලෝකයාට වඩා ඔබ සතර අපායෙ මිදිච්ච කෙනෙක් කියන, ඔබ ඒකාන්තෙන් සුගතිය ඉපදිලා නිවන කරා යන කෙනෙක්. එතනින් මෙහා පෘථග්ජන ජීවිතයක් ගත කරන හැම කෙනෙක්ගේම මරණය කියන්නේ සතර අපායට බරවෙච්ච ජීවිතයක්. සතර අපාය මහගෙදර කරගෙන සාමාන්‍ය සත්වයා සංසාරිකව යන ගමන. ඒ නිසා නිතර මේ කරුණ තුන හිතන්න. පිංගතුනි, මරණය සිහි කිරීම භාවනාවක්. ඒකට කියනවා මරණ සති භාවනාව. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා, මහණෙනි, මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදී භාවය ඇති කරන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ කියනවා. මරණය සිහි කරලා අප්‍රමාදී භාවය ඇති කරන වෙනත් භාවනාවක් මරණ සතිය තරම්. මරණය සිහි කරන කෙනා තමයි අප්‍රමාදීව ගුණධර්ම වඩන්නේ. ඒ නිසා ඔන්න ඔය කරුණ තුන නිතර සිහි කරන්න. මම කර්මීය දායාද කරගත්ත කෙනෙක්, කර්මීය උප්පත්ති කරගත්ත කෙනෙක්, කර්මීය ඥාතිය කරගත්ත කෙනෙක්. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මමම අරගෙන යනවා කියලා හිතන්න ඕනේ. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි මම වයසට යන කෙනෙක්, මම ලෙඩ වෙන කෙනෙක්, මේ ප්‍රියමනාප දේවල් සියල්ල මට යම් දවසක අතහරින්න වෙනවා. මේක තමයි ජීවිතය ඇත්ත කියලා කය ගැන නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරා. තුන්වෙනි කාරණේ තමයි මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මට ඒකාන්තයෙන්ම කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මූණ දෙන්න වෙනවාමයි කියලා හිතන්න කියලා. ඔන්න ඔය කරුණ තුන හිතන කෙනා කරුණු පහක් වඩනවා. මේ කරුණ තුන නිරන්තරයෙන් සිහි කරන කෙනා කාරණා පහක් ජීවිතේ පුරුදු කරනවා. ඒ කරුණු පහ තමයි අප්‍රමාදීව තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. අන්න කර්මය ගැන හිතන කෙනා, තමන් වයසට යන ලෙඩ වෙන කෙනෙක් කියලා හිතන කෙනා, මම ඒ කාන්තෙන් කවද හෝ මරණයට මූණ දෙන කෙනෙක්මයි කියලා මරණ සතිය වඩන කෙනා අප්‍රමාදීව තුනුරුවන් ගැන සද්ධාව බලවත් කරගන්න. අප්‍රමාදීව කය වචනේ සංවර කරගෙන සීලාදී ගුණධර්ම වඩන, සද්ධා සීල සීලේ දියුණු කරගන්න. මේ කරුණ තුන දියුණු කරගන්න කෙනා සුත දහම් දැනුම ඇති කරගන්නවා, නිතර බණහන. මේ බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. පිංගතුනි, එක බණ පදයක වටිනාකම බුදුරජාණන් වහන්සේගේ ගාථාවක සඳහන් වෙනවා, ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු භායින. බුදු කෙනෙකුගේ එක බණ පදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් දහස් ගණන් බිහි කරන ශක්තිය තියෙනවා. ඒ නිසා ඒ උතුම් ධර්මය බුදු කෙනෙක්ගේ බුදු මුවින් දේශනා කරපු ඒ උතුම් ධර්මය අනේ අද අපිට මේ වගේ යුගයක කාගෙන් හරි ඒ උතුම් බුදු පණ පදයක් අහන්න ලැබෙනවනේ, කොච්චර භාග්‍යයක්ද කියලා
බොහෝම ආසාවෙන් සද්ධාවෙන් බණහනෝ. සද්ධා සීල සුත දහම් දැනවා. හතරවෙනි එක තමයි මේ කාරණා තුන නිතර සිහි කරන කෙනා ත්‍යාග සම්පත්තිය වඩන අතහැරී දන් දෙනවා. පින් කරගන්න තමන්ගේ ශක්ති පමණින් සසර ගමනට පින් රැස් කරගන්න. පින කියන්නේ පුඤ්ඤානි නාම සුඛස්සේතං අදි වචන. මේ සංසාර ගමනේ සැප සම්පත් ලබලා දෙන දේවල්. ඒ නිසා නිවන් දකින්නකම් අපට පින අවශ්‍යයි. සුගතියක ඉපදුනොත් නේ පිනක්. පිනක් නිසා තමයි කෙනෙක් මනුස්ස ලෝකෙක සුගතියක උපදින්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ ලබන්නත් පෙර පින් තියෙන්න ඕනේ. පුබ්බේච කත පුඤ්ඤතා. ඒ පිනෙන් තමයි ඔබව කුසල් වඩන්න අවශ්‍ය මාර්ගය හදලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිවන් දකින්න මාර්ගඵල හදන්න අවශ්‍ය පාර පසුබිම සියල්ල පෙර පිනත් එක්ක ඔබට ලැබෙන. ඒ නිසා පුළුවන් තරම් පින් කරනවා. නිවන අරමුණු කරගෙන පින් කරන්න, නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම අවබෝධඥාන. එයා හැම වෙලාවෙම මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස ආයතන හය ගැන හොඳට ප්‍රඥාවෙන් නුවණින් විදර්ශනා නුවණින් මෙනෙහි කර කර තමන්ගේ ජීවිතයේ අවබෝධය පිණිස වීරිය වඩන කෙනෙක්. භාවනා කරන කෙනෙක් පටිච්ච සම්පාදි පංච උපාදානස්කන්ධය ආයතන හය මේ ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කර කර තමා තුලින් අවබෝධ කර ගන්න මහන්සි ගන්නවා. ඔන්න ඔය කරුණු පහ වඩනවා. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වඩන. ඒ කරුණු පහ අප්‍රමාදීව වඩන්න නම් නිතර සිහි කළ යුතු කරුණු තුනක් තමයි අපි මුලින්ම ඔබට පෙන්නලා දුන්නේ. ඒ තමයි නිතර කර්මය ගැන හිතන්න. නිතර හිතන්න මම ලෙඩ වෙන කෙනෙක්, වයසට යන කෙනෙක්, ජරාවට පත් වෙන කෙනෙක් කියලා හිතන්න. ඊළඟට මම මරණේ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. කවදා කොතන හෝ මට මරණයට පත් වෙන්න වෙනවාමයි කියලා හිතන්න. ඔන්න ඔය කරුණ තුන අප්‍රමාදීව නිතර නිතර හිතනකොට ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අන්න එයාට තමා තුලින්ම ඇති වෙනවා වීරියක්, සද්ධාව දියුණු කරගන්න, සීලිය ආරක්ෂා කරගන්න, දහම් දැනුම ඇති කරගන්න, පින් දහම් කරගන්න, ප්‍රඥාව වඩා ගන්න. ඔන්න ඔය කරුණ පහ දියුණු කරගෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටමත් උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුණී, අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් පුද්ගලික සමාගමේ සැදැහැවත් පිරිස එකතු වෙලා තමයි මේ දායකත්වය දරන්නට යෙදුනේ. අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුද්ගලික සමාගමේ දායකත්වයෙන් පවත්වනු ලබන සංසාර පිය සටහන් ප්‍රජා සත්කාර වැඩසටහනේ හතරවෙනි වරටත් සිදු කරන ශාසන අභිවෘද්ධි උදෙසා ධර්ම ප්‍රචාරක වැඩසටහන් තුළින් තරුණ තරුණියන් ධර්මයට නැඹුරු කර ගැනීමේ උතුම් චේතනාවෙන් පවත්වන ලබන ධර්මානුශාසනාව හැටියටයි මේක සිදු කරන්නට ඉදේ. තියාගේ උතුම් අරමුණු තමයි ධර්මදේශකයන්න් වහන්සේට අපට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාදය. සිංහ වෙළඳ නාමයේ නිර්මාතෘ සුනිල් ජිනදාස මුණසිංහ පියාණන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. එතුමන්ට පින් අනුමෝදන් කිරීම, එතුමන්ගේ පරලෝ ජීවිතයට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේම මෑණියන් දෙපළවන චන්ද්‍රා මුණසිංහ සහ නයනා සෙනවිරත්න කියන දෙපළට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම සේවක මහත්ම මහත්මීටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන උතුම් ආශිර්වාදය. ඒ වගේම සේවක පවුල්වල සියලු දෙනාගේම මිය පරලොව ගිය සියලු ඥාතීන්, ගනුදෙනුකාර භවතුන් නමින් මිය පරලොව ගිය ඥාතීන්, මේ බණහපු ඔබත් කල්පනා කරන ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා පින් දෙන්න.
ඒ වගේම සියලුම පාරිභෝගික මහත්ම මහත්මීන්ටත් ඉසිංහ වෙළඳ සමාගමේ ඔටෝමෝටිව් කම්පැනි පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඒ අයගේ පවුල්වල සුජීවත් වෙලා ඉන්න හැම දෙනාමත් ඒ වගේම වුන් සඳහන් කරනවා නත්තල් සමරන සියලු කිතුණු භක්තිකයන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සැලසේවා සිත සාන්ති සැලසේවා කියන ආශිර්වාදයක් පවතින වසංගත තත්ත්වයෙන් මිදීමට ලක්වාසි ලෝවාසි හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුනේ බණ අහපෝ හැම දෙනාටමත් දායකත්වයේ දරූ සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ අභිලාෂී වරණී සිටි සත්පුරුෂ සුපින්මතුනි, උතුම් ධර්මය අවබෝධ කරගන්නට සියලු දේශනා මේ කුසල් ඔබ අප හැම දිනාටම උපකාරක වේවා කියලා මෙත් සදහම් දේශනා උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ නිවාව සන්තුහන් කරන තැන ප්‍රාර්ථනා කරනවා. උතුම් සදහම් දේශනා පැවැත්තු අතුලුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේන පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේට සාදුණ දින් පාද අභි වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදුහු සාදුහු සාදුහු. උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ දරුවා වූ අම්බලන්තොට සිංහ ඔටෝමෝටිව් කම්පැනි පුද්ගලික සමාගමේ සදහවත් හැම දෙනාගේ සියලු අභිප්‍රායන් නිලසින්ම සාක්ෂාත් වේවා. උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය තරුණ වැඩිමහල් හැම දෙනාටම උතුම් ධර්මය අවබෝධ කරගන්නට උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් සදධර්ම දේශනාව ධර්ම ඖෂධයක් වේවා. සැම සිත් සතන් දහමින් ඒකාලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහලින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහිමු උතුම් සදධර්ම දේශනාවකින්. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.